රටක පාලනය කියලා කියන්නේ විධායකයෙ විතරක් නෙමෙයි. හැබැයි රටේ ජනතාවගේ නායකයා විදිහට, සන්නද්ධ සේනාවන්හි නායකයා විදිහට, මේ රටේ ආණ්ඩුවේ විධායකයේ නායකයා විදිහට ජනාධිපතිතුමනි ඔබ හිතන් ඉන්නවා නම් ඔබේ යකඩ සපත්තුවට ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාගා දමන්න පුළුවන් කියලා ඒ සිහිනයක්ම විතරයි. ඒ සිහිනයක්ම විතරයි. අධිකරණයේ ස්වාධීනතාවයට අත තබන්නට ඔබට ඉඩක් ලැබෙන්නේ නම් නැහැ. ජාතික ජනබලවේගය සහ ඒ වටා රොදබැන්ද නීතිඥයන් ඉන්න තාක්කල්. මතක තියාගන්න, කිසිම දේශපාලන කළු චරිතයකටවත් නළු චරිතයකටවත් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වලට, ජනතා පරමාධිපත්‍යයට, අධිකරණයේ ස්වාධීනතාවයට මැදිහත් වන්න අපේ ආණ්ඩුවක් යටතේ අපි ඉඩ තියන්නේ නැහැ. හැම තැනකම හොරකම, වංචාව, දූෂණය, අල්ලස. දේශපාලන අධිකාරීන්ගේ පෙළඹවීම නිසා තමයි මේ රටේ පරිපාලන නිලධාරීන්ට කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ සුදුසුකම් වලින් හැකියාවන්ගෙන් රාජකාරියක් කරන්න, මේ රට වෙනුවෙන් සේවයක් කරන්න බැරි වෙලා තියෙන්නේ. හැබැයි මේ දූෂිත ක්‍රමවේදය නිමා කළ යුතුයි. මහබැංකුව හොරා කාලා ඔබ හිතනවා නම් ඒ මහබැංකු හොරාට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ඒක තමයි අපි කරගන්න ලොකුම සාපය. ඒ නිසා පුංචිම තැන ඉඳලා රටේ මහ පුටුව වෙනකම්ම දූෂණය, අල්ලස, වංචාව නවතා දමන්න අපේ ආණ්ඩුවක් යටතේ අප තීන්දුව තීරණය කරලා ඉවරයි. ඒකට පිරිසිදු අත්තියන මිනිස්සු මේ වේදිකාවේ ඉන්නවා. මම මෙතන අසුන් ගත්තාම ටිල්වින් අයියට මම කිව්වේ, මේක නම් ආශ්චර්යයක්. කවදාවත් මම නීතිඥවරියක් විදිහට, මම මේ මහ පොළවේ ගැහණියක් විදිහට කවදාවත් මට හීනයක් තිබ්බේ නැහැ දේශපාලනය කරන්න. හැබැයි ඇයි මම මේ පක්ෂයත් එක්කත් වැල් බැඳගත්තේ? ඉතාම කෙටි කාලයකදී ඒ තීරණය ගත්තා. රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. මොකද ඒ සමාජ අසාධාරණයෙන් බැටකාපු කෙනෙක් විදිහට මම තවත් කෙනෙක්ට එහෙම බැටකන්න ඉඩ දෙන්න ඕනේ නැහැ කියන තැන ඉන්න නිසා තමයි මම දේශපාලනයට එකතු වෙන්න ඕනේ, පක්ෂයත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා තීරණය කරේ. මේ වේදිකාවේ අසුන්ගෙන ඉන්නේ කෝච්චියේ මුලින්ම නැගලා යම් දුරක් මේ කෝච්චිය අරගෙන ආපු විශිෂ්ටයින්, ජ්‍යෙෂ්ඨයින්. මම ඒ කෝච්චියට අන්තිම පෙට්ටියෙන් ගොඩනැගපු කෙනෙක් විතරයි. හැබැයි මම මට කළ හැකි දේ කරනවා. ඔබට තියෙනවා බුද්ධිමත් පුරවැසියන් විදිහට ගන්න වටින තීන්දුවක්, තීරණයක්. ඔබ ඔබේ කතරේ ගැසී යුත්තේ කවදාවත් ඉතිහාසයේ මේ සාපය තව තවත් අනාගතයට අරගෙන යන්න නොවේ. ඔබ මේ රටේ දිශානතිය වෙනස් කළ යුතුයි. මේ රටේ හැම මිනිස්සෙක්ටම වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම තේරුම් අරගෙන ඔබ ඔබේ බුද්ධිමත් තීරණය දිගටම දරාගෙන සිටිය යුතුයි. වෙනස් වෙන හැම පුද්ගලයෙක්ටම මේ වෙනස්කමේ ආදීනව තේරුම් කර දිය යුතුයි. බුද්ධිමත් පුරවැසියන් විදිහට ඔබ ඔබේ යුතුකම ඉටු කළ යුතුමයි.